අයිබුවන් අද අපිවාට කියන්න යන ටිකක් වෙනස් විදිහ දෙයක් ගැන. ඒ තමයි ආත්මාරක්ෂක සටන් කලාව ගැන. ඇත්තම කිව්වොත් අද අපිවාට කියන්න යන්නේ ආත්මාරක්ෂක සටන් කලාව තුළින් කොහොමද වාගේ සෞඛ්‍ය තත්ත්වය ඉහළ නංව ගන්න කියලා. එනම් රැඳිලා ඉන්න මේ වීඩියෝව අවසාන වනතෙක් අද දවසත් එක්ක. සාමාන්‍යයෙන් නම් නිරෝගීව ඉන්න අපි කොයි කවුරුත් කැමති. ඒ වගේම තමයි නිරෝගීකම ලබා ගන්නත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්නත් අපි එදිනෙදා ජීවිතයේදී බොහොමයක් දේවල් කරනවා. ඒ අතරින් සෞඛ්‍ය සම්පන්න පෝෂදායි ආහාරවේල් ලබා ගැනීම, ව්‍යායාම්වල නිරතවීම, භාවනා කිරීම, යෝග අභ්‍යාසවල නිරතවීම සහ දිනපතා හොඳින් ජලය පානය කිරීම වගේ කරුණු ගන්න පුළුවන්. හැබැයි මේ දේවල් වලට අමතරව සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යන්න තවත් ක්‍රම බොහොමයක් තියෙනවා. වර්තමානයේ ජීවත් වෙන මිනිස්සු බොහොමයක් දෙනාට තියෙන්නේ ගොඩක් කාර්යබහුල ජීවන රටාවක්. මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඔයාගේ ජීවිතේ ආතතිය, මානසික පීඩනය වගේම විවිධ බෝ නොවන රෝගවලින් ඔබේ ජීවිතේ පිරලා තියෙන්න පුළුවන්. මානසික ආතතිය, මානසික පීඩනය, ඒ වගේම අධිරුධිර පීඩනය, දියවැඩියාව වගේ බෝ නොවන රෝගවලිනුත් වැළකෙන්න පුළුවන් ක්‍රමයක් තමයි අපි මේ කියන්න යන ආත්මාරක්ෂක සටන් කලාව හේවත් මාෂල් ආර්ට්ස් කියලා කියන්නේ. මේ ආත්මාරක්ෂක සටන් කලාවට ලෙඩ රෝග සුව කරන්න පුළුවන් වෙන්නේ කොහොමද කියන කාරණේ අහලා සමහර විට පුදුම වෙයි. හැබැයි ඇත්තටම මේ ආරක්ෂක කලාව හරියට හැදෑරුවොත් ඔයාටත් පුළුවන් ඔයා නොහිතන තරමේ මානසික සහනයක් ජීවිතයට ලබාගෙන හොඳ සෞඛ්‍ය සම්පන්න පුද්ගලයෙක් වෙන්න. ගොඩක් දෙනෙක් හිතන්නේ ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙන ගන්න නම් හොඳ තරුණ ශක්ති සම්පන්න පුද්ගලයෙක් වීම අනිවාර්යයි කියලා. හැබැයි මේ කලාව හදාරන්න ඕනම වයසක කෙනෙකුට පුළුවන්කම තියෙනවා. බොහොම වයසක පුද්ගලයෙකුට උනත් පුළුවන්කම තියෙනවා මේ කලාව පිළිබඳව ඉගෙන ගන්න. ඒ වගේම තමයි ගොඩක් පුංචි වයස දරුවෙකුට උනත් මේ සටන් ක්‍රමය හදාරන්න පුළුවන්. ඇත්ත වශයෙන්ම කිව්වොත් ඕනම වයසක ඕනම තරාතිරකම කෙනෙකුට පුළුවන් වෙනවා මොනම ආකාරයක හරි ආත්මාරක්ෂක සටන් කලාවක් හදාරන්න. ඔයා දන්නවද මේ විදිහේ සටන් කලාවක් හැදෑරීම තුළින් දවසකට ඔයාගේ ශරීරයේ කැලරි විශාල ප්‍රමාණයක් දහනය කරගන්නත් පුළුවන්. ඒ මගින් ස්ථූලතාවය වගේ තත්ත්ව මගහරව ගන්න හැකියාවක් තියෙනවා. ඒ වගේම තමයි ඔයාගේ ශරීරයේ මාංශ පේශීන් ශක්තිමත් කරගන්නත් මේ මගින් හැකියාව ලැබෙනවා. ඒත් එක්කම ඔයාගේ මානසික ඒකාග්‍රතාවයේ වර්ධනයටත් ජීවිතයේ සමබරතාවය පවත්වා ගන්නත් මේ ක්‍රියාකාරකම් හේතු වෙනවා. මෑතකදී කරන ලද පරීක්ෂණ වලින් පෙනී ගිහිලා තියෙනවා ආත්මාරක්ෂක සටන් කලාව තුළින් කය සහ මනස එකට යා කිරීම නිසා ඔස්ටින් කියන මානසික රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ට පවා සහනයක් දෙන්න හැකියාව තියෙනවා කියලා. මේ ඔටිසන් කියන රෝගී තත්වයේදී ඒ රෝගියාට මනස එක්තැන් කරගෙන සංනිවේදනය කරන්න පුළුවන් හැකියාව දුර්වල වෙනවා. ඉතින් මේ වගේ රෝගීන්ටත් සහනයක් ලබා දෙන්න මේ ආත්මාරක්ෂක සටන් කලාවට හැකියාවක් තියෙනවා. මයිකල් ජේ වයිට් ඔහු ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳව නිර්මාණය වෙලා තියෙන බොහොමයක් චිත්‍රපටවලට ඔහුගේ දායකත්වය ලබා දුන්න අති දක්ෂ ආත්මාරක්ෂක සටන් ශිල්පියෙක්. ද ඩාර්ක් නයිට් කියලා කියන්නේ ඔහු දායකත්වය ලබා දුන් සාර්ථක චිත්‍රපටයක්. ඔහු ආත්මාරක්ෂක සටන් කලාව පිළිබඳ ප්‍රවීණයෙකු වගේම මේ සටන් කලාවේ විවිධ අංශ 8ක් යටතේ කළුපටි හිමි කරගන්නටත් ඔහුට හැකියාව ලැබුණා. ඉතින් මේ කලාව පිළිබඳ බොහොමයක් අදහස් ඔහු මෙහෙම දක්වලා තිබුණා. ආත්මාරක්ෂක සටන් කලාව විවිධ පැතිකඩ ඔස්සේ ඔබේ සෞඛ්‍ය සම්පන්න බව වැඩි කරන්න හේතු වෙනවා. මයිකල් ජේ වයිට් කියන විදිහට ආත්මාරක්ෂක සටන් කලාව කියලා කියන්නේ ඔබේ භෞතික ශරීරය ගොඩනංවන්න හෝ ශක්තිමත් කරන්න පමණක් වැදගත් වෙන දෙයක් නෙවෙයි. මේ සටන් කලාවේ වැදගත්ම දේ තමයි මානසික සහනය ලබා ගැනීම. මේ සටන් කලාව හරහා මානසික සහනය ලබා ගැනීම තුළින් මයිකල්ටත් ඔහුගේ ජීවිතේ බොහෝ බාධක මැඩගෙන ඉදිරියටම යන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි මේ සටන් කලාව පුහුණු වීමට පටන් ගත්ත දවසේ ඉඳලා ජීවිතයට මුහුණ දෙන්න සිද්ධ වුණු විවිධාකාරයේ කරදර සහ අභියෝගවලට වෙනදාටත් වඩා හොඳින් මුහුණ දෙන්නත් ඔහුට පුළුවන් වෙලා තියෙනවා. ආත්මාරක්ෂක සටන් කලාව නිවැරදිව හැදෑරීම තුළින් මිනිසෙක් තුළ හොඳ විනයක් ඇති වෙනවා. ඊට අමතරව අවංක බව, සත්‍යවාදී බව ඇති කරන්න පුළුවන් වගේම මිනිසෙක් තුළ හොඳ පෞරුෂය ගොඩනංවන්නත් මේ සටන් කලාව උදව් වෙනවා. මයිකල් පවසන ආකාරයට මේ කලාව තුළින් ඔහුගේ ජීවිතයට ලැබුණු තවත් වෙනසක් තමයි ඔහු දිහාම බලන කෝණය වෙනස් වීම. මේ නිසාම ඔහු තුළ තිබෙන සැබෑ මනුෂ්‍ය ගති පැවතුම් වැඩි දියුණු වෙලා තියෙනවා. ඒ නිසා ඔහුට විතරක් නෙමෙයි ඔහුගේ පවුලේ හැයට හා සමාජයට ප්‍රිය අයෙක් බවට පත් වෙලා තියෙනවා. ඔබ දන්නවද ආත්මාරක්ෂක සටන් කලාව කිව්වහම එහි විවිධ කොටස් බොහොමයක් තියෙනවා. මේ විවිධාකාරයේ සටන් කලාවන් හැම එකක්ම වගේ ඔබේ ශාරීරික යෝග්‍යතාවය ඔප්නංවනවා. ඊට අමතරව විශේෂ සටන් විධි ක්‍රම මගින් ඔයාගේ අභ්‍යන්තරය පෝෂණය කරන්න ඕන කරන කරුණුත් කියලා දෙනවා. තායි චී කියලා කියන්නේ ආත්මාරක්ෂක සටන් කලාවෙන පැරණිතම සටන් විධි ක්‍රමයක්. මේ ක්‍රමය මගින් ගැඹුරු හුස්ම ගැන අවධානයක් දෙනවා. මෙන්න මේ නිසා මානසික සහනයත් ආත්මීය වශයෙන් පිරිසුදු බවකුත් ලබා ගන්න ඔයාට හැකියාව තියෙනවා. මේ සටන් කලාව ගත්තොත් එහි යෝගාභ්‍යාස, බැලේ නර්තන ශිල්පය වගේ දේවල් වල
තියෙන රිද්මයක් නම්‍යශීලී බවත් මානසික ඒකාග්‍රතාවයක් එකතු වෙලා තියෙනවා කියලා කියන්න පුළුවන්. වර්තමානයේ බොහොමයක් මිනිස්සු අතර ප්‍රචලිත වුණු සටන් කලාවක් තමයි බ්‍රසීල සම්භවයක් තියෙන ජිව් ජිත්සු සටන් කලාව කියන්නේ. මේ ක්‍රමය තුළ චෙස් ක්‍රීඩාව වගේ ක්‍රීඩාවල තියෙන විවිධ සූක්ෂම උපක්‍රම වගේ විධික්‍රම භාවිත කරනවා. මේ තුළින් මනසින් හොඳින් හිතලා ප්‍රතිවාදියාව පරද්දන්න පුළුවන් වෙනවා. ඔකිනාවන් කරාතේ ක්‍රමය ජපාන් සහ කොරියානු ආත්මාරක්ෂක සටන් කලාවන් වලට ඔවුන්ටම ආවේනික වූ සංස්කෘතිකමය ලක්ෂණ තියෙනවා. මේ වගේ ක්‍රමවලට උදාහරණ තමයි තයිකොන්ඩෝ, ෂෝටෝකාන් සහ ගොජු කියලා කියන්නේ. මෙන්න මේ සටන් ක්‍රම නිවැරදිව පුහුණු වීම මගින් එහි තියෙන විවිධ උපක්‍රම හරහා ඔයාගේ මානසික ආතතිය සමනයට පත් කරගන්න පුළුවන්කම ලැබෙනවා. බොහෝමයක් මිනිස්සු හිතාගෙන ඉන්නේ ආත්මාරක්ෂක සටන් කලාව කියලා කියන්නේ මිනිස්සෙකුගේ වෛරී සිතුවිලි මුදුන්පත් කරගන්න පමණක් තියෙන සටන් ක්‍රමයක් කියලායි. හැබැයි ඔයා නිවැරදිව මේ ආත්මාරක්ෂක සටන් ක්‍රම පිළිබඳව ඉගෙන ගත්ත අයෙක් නම් ඔයාම දන්නව ඇති මේ ක්‍රම හැම වෙලාවකම පාවිච්චි කරන්න ඕන ක්‍රම නෙවෙයි කියන කාරණේ. අත්‍යවශ්‍ය කාරණයක් සඳහා අත්‍යවශ්‍ය අවස්ථාවකම විතරයි මේ සටන් ක්‍රම පාවිච්චි කරන්න ඕනේ. ඇත්තම කිව්වොත් ආත්මාරක්ෂක සටන් කලාවේ පදනම වෙන්නේ මානුෂීයත්වය. වැරදි ක්‍රියාවන් සඳහා මේ සටන් කලාව භාවිත කිරීම ගුරුවරුන් විසින් අනුමත කරන දෙයක් නෙවෙයි. ඒ වගේම මේ සටන් කලාව ඉතා හොඳින් ඉගෙන ගන්න ඕනේ නම් ඔයාට හොඳ පුහුණුවක් අවශ්‍ය වෙනවා. අවුරුදු ගණන් මාස ගණන් බොහොම කැප වෙලා තමයි අවසානයේදී කළුපටි පන්තියට පැමිණෙන්න මේකට හැකියාව තියෙන්නේ. බොහොමයක් දෙනා කියන කතාවක් තමයි ආත්මාරක්ෂක සටන් කලාව ඉගෙන ගන්නම් වයස පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන කියන එක. අපි අහලා තියෙන විදිහට තායි චී සටන් කලාව නම් බොහොමයක් මහලු අය පවා පහසුවෙන් ඉගෙන ගන්න සටන් කලාවක්. නමුත් මයිකල් ජේ වයිට් කියන හැටියට විනය පුහුණු කරන්න වයසක් බලපාන්නේ නැහැ වගේම මේ විනය මූලික කරගෙන සිදු කරන්නා වූ ආත්මාරක්ෂක සටන් කලාව හදාරන්නත් යම්කිසි නිශ්චිත වයසක් ඇත්තේ නැහැ. බාල, මහලු වගේ ඕනම වයස් තරාතිරමක අයෙකුට පුළුවන්කම ලැබෙනවා මේ සටන් කලාව හැදෑරීම තුළින් තමන්ගේ මානසික සහ ශාරීරික සෞඛ්‍ය තත්ත්වය වැඩි දියුණු කරගන්න. අවශ්‍ය වන එකම දේ වෙන්නේ කැපවීම සහ උත්සාහයෙන් යුතු විනයානුකූල පුහුණුවක්. ඒ වගේම ඔයා තුවාල ඇති කරගන්න කැමති නැත්නම් මේ ආත්මාරක්ෂක සටන් කලාව හැදෑරීම ටිකක් අමාරුයි. මොකද මේ සටන් ක්‍රම ඉතාම ගැඹුරින් වගේම නිවැරදිව කරන්නත් අත්‍යවශ්‍ය වෙනවා. වර්තමානයේදී නම් මේ සටන් කලාව නිවැරදිව උගන්වන පිරිස් බොහොම අඩුයි. බොහොමයක් ගුරුවරුන් සටන් කලාව ඉගැන්වීම ව්‍යාපාරයක් කරගෙන තමයි තියෙන්නේ. හැබැයි තවමත් මේ සටන් කලාව විනයානුකූලව නිවැරදිව සහ බොහොම භක්තියෙන් යුතුව උගන්වන ගුරුවරුත් ඉන්නවා. ඉතින් ඔයත් මේ ආත්මාරක්ෂක සටන් කලාව ඉගෙන ගන්න කැමති කෙනෙක් නම් මෙන්න මේ වගේ හොඳ ගුරුවරුන් යටතේ ඉගෙන ගන්න එක තමයි වඩාත්ම හොඳ. මයිකල් ජේ වයිට් කියන තවත් කාරණයක් තමයි ඔයා ආත්මාරක්ෂක සටන් කලාව පුහුණු වෙන්න යම්කිසි ආයතනයකට ගියොත් ඒ ආයතනයේ ගුරුවරයා හරියාකාරව විනයානුකූලව මේ ශිල්පය ඔබට දෙනවා නම් ඒ ගුරුවරයා මත අනිවාර්යෙන් විශ්වාසය තියන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි ගුරුවරයාට අවශ්‍ය ගෞරවය ලබා දීමත් තමාම නිවැරදිව පුහුණු වීම කරමින් විනයානුකූලව තමන්ගේ පෞරුෂය ගොඩනගා ගන්න උත්සාහ කිරීමත් තමයි මෙහිදී වැදගත් වෙන්නේ. මෙන්න මේ දේවල් නිවැරදිව කළොත් ඔයාට පුළුවන් වෙනවා ඔයාගේ ජීවිතයේ මානසික සුවතාවය වගේම ශාරීරික සුවතාවයත් වර්ධනය කරගන්න. විශේෂයෙන්ම කියනවා නම් දියවැඩියාව, කොලෙස්ටරෝල්, පිළිකා තත්ත්වයන් හා ස්ථූලතාවය වගේ බෝ නොවන රෝගී තත්ත්වයන් අවම කරගන්නත් ඔයාට මේකෙන් හැකියාව තියෙනවා. ඉතින් බොහොමයක් සල්ලි දීලා ලෙඩවලට බෙහෙත් ගන්න කලින් මේ වගේ සටන් ක්‍රමයක් අත්හදා බලලා නිරෝගී ශරීරයක් ඇති කරගන්න ලැබෙනවා නම් කොච්චර හොඳ දෙයක්ද. ඒ වගේම තමයි මේ සටන් ක්‍රමය තුළින් ඔයාගේ මුළු ජීවිතයම සමබර කරගන්නත් හැකියාව ලැබෙනවා. ඉතින් ඔයත් අද ඉඳලම ආත්මාරක්ෂක සටන් කලාවක් ඉගෙනගෙන ඔයාගේ ජීවිතය සෞඛ්‍ය සම්පන්න කරගන්න උත්සාහ කරන්න. සෞඛ්‍ය සම්පන්න නිරෝගීමත් ශරීරයකට අමතරව බොහොම නිරවුල් මනසක් ලබා ගන්නත් මේ තුළින් ඔබට හැකියාව ලැබෙනවා. ඒ වගේම තමයි හදිසි අවස්ථාවකදී තමාට තමාගේම ආරක්ෂාව මත යැපෙන්නත් මේ මගින් පුළුවන්කම ලැබෙනවා. ආත්මාරක්ෂක සටන් කලාවක් හදාරන්න ඔයා පිරිමි පුද්ගලයෙකුද කාන්තාවක්ද කියන දේ වැදගත් වෙන්නේ නැහැ. විශේෂයෙන්ම වර්තමාන සමාජයේ ජීවත් වෙන කාන්තාවන්ට පවා මේ සටන් ක්‍රම ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම ආර්ථව හරණයෙන් පස්සේ කාන්තාවන්ට බොහොමයක් ලෙඩ රෝග වැළඳෙන්න තියෙන හැකියාව වැඩි. මේ නිසා පිරිමි පාර්ශ්වයටත් වඩා කාන්තාවන් මේ වගේ ක්‍රියාකාරකම් වල නියැලීම තමයි වඩාත්ම හොඳ. එහෙනම් දැන් ඔයාටත් පුළුවන් මාෂල් ආර්ට්ස් ගැන අවධානය දෙන්න. ඉතින් මේ වගේ වටින කියන වැදගත් වීඩියෝ රසක් අද දවස සතුයි. එනිසා දැන්ම තාමත් අපිව subscribe කරලා නැත්නම් අපේ YouTube නාලිකාව subscribe කරන්න. ඊට එහා පැත්තෙන් තියෙන සීනුව බොත්තම එබුවොත් තමයි අපි වීඩියෝ එකක් දාපු ගමන් ඔබට ඒ notification එක ගෙන ගන්න පුළුවන් වෙන්නේ. මේ වීඩියෝ එකට කැමති නම් like එකක් දාන්න. මේ වීඩියෝ එක තවත් කෙනෙකුට වැදගත් කියලා හිතනවා නම් ඒ කෙනාට පෙන්න වාගේ wall එකේ share කරන්න. මේ වගේ තවත් වැදගත් වටින වීඩියෝවකින් අපි ඉක්මනින්ම ඔබව හමු වෙනවා.
එතෙක් ඔබට සුබ දවසක්. ආයිබෝ.